So in this session, we'll talk about curriculum vitae kiyanne CV gana api katha karanne kohomada api CV ekak liyanne kiyana eka. Sorry. Curriculum vitae is a formally presented detailed synopsis of your academic and research experiences and accomplishments. CV ekak api liyanne අපේ තියෙන personal details එක්කලා අපේ academic achievements ඒ වගේම research experiences ගැන මෙන්න මේ කියන details අපි එයාලට present කරනවා එක order එකකට එහෙම rule එකක් නැහැ order එකකට කිව්වට හැබැයි අපි එක ගැළපෙන විදියට order එකකට formally present කරනවා මෙන්න මේ කිව්ව details. CV writing process should begin with understanding your audience and purpose. CV එකක් ලියන්න කලින් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි අපි CV එකක් ලියන්නේ job එකකට apply කරන්න දිනේ. එතකොට අපි apply කරන job එකෙන් organization එක එහෙම නැත්නම් ඒ company එක අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? එයාලගේ expectations මොනවද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන සහ අපි ඒ organization එක ගැන එහෙම නැත්නම් ඒ company එක ගැන කලින් research කරලා search කරලා බලන්න ඕන එයාලා කරන්නේ මොනවද? එයාලගේ expectations මොනවද? එයාලා ගොඩක්ම කැමති මොන වගේ workers ලටද? අන්නේ කියන දේවල් ගැන කලින් හොඳ අවබෝධයක් අරගෙන ඉන්න ඕන CV එක ලියන්න කලින්. The purpose of a CV is to convey why you want and are qualified for a particular job. අපි CV එකක් ලියන්නේ ඇයි අපි මේ job එකට qualify වෙන්නේ කියන හේතු provide කරන්න. CV එකේ අපි කියන්නේ ඇයි මම මේ job එකට මාව තෝරගන්න ඕන ඇයි කියන හේතු ටික තමයි අපි CV එකෙන් දෙන්නේ. මට මෙන්න මේ academic qualifications තියෙනවා මට මෙන්න මේ experiences තියෙනවා අන්න ඒ වගේ ඒ job එක ඕන වෙන්න හේතු ටික තමයි අපි CV එකෙන් provide කරන්නේ. Its main purpose is to demonstrate the relevance of the course of your academic life to the position you seek. තින් මේකේ main purpose එක තමයි අපි achieve කරගෙන තියෙන අපේ academic life එකට හරියන position එකකට අපිව එක් කරගෙන යන එක. අපිට අදාළ පොසිෂන් එකට යන්න CV එක තමයි මූලික වැදගත්ම දේ. Engage in the audience. අපි කිව්ව මුලින්ම ඔඩියන්ස් එක ගැන. අපි මේ CV එක දෙන කම්පැනි එක ගැන. ඔර්ගනයිසේෂන් එක ගැන. අපේ පොසිෂන් එකට අදාළව එයාලගේ එක්ස්පෙක්ටේෂන්ස් මුලින්ම හොයාගෙන ඉන්න ඕන. Research in your audience. Knowledge of your specific job you are seeking helps you decide how best to present your experiences and accomplishments to the search committee. අපි apply කරන job එකේ එයාලා බලාපොරොත්තු වෙන දේ අපි එයාලගේ ඒ company එක organization එක ගැන research කරද්දී අපිට හොයාගන්න පුළුවන් අපේ position එකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? මොන වගේ skills තියෙන කට්ටියවද බලාපොරොත්තු වෙන්නේ කියන එක. එතකොට අපේ CV එකේ අපිට highlight කරලා එයාලා බලාපොරොත්තු වෙන points ටික ඒ විදිහටම provide කරන්න පුළුවනි. Then look at other CVs. Consider the range of possibilities as well as the similarities that appear for content, format and organizational choices. සමහර වෙලාවට CV එක බලපුවම එයාලා CV එකේ ඕනවට වඩා details පුරවලා පැහැදිලි නැතිව format එක අනුව එයාලා ඒක කියවනවද නැද්ද කියන තැනටපත් වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා අනිත් අයගේ CVs ඒ කියන්නේ job application එකකට ගිය කෙනෙක්ගේ CV එකක් වෙන්න පුළුවන් CV writing ගැන දන්න කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් ඒ ගැන හොඳ idea එකක් ගන්න ඕන මොන වගේ format එකට මේ organization එකට ගැලපෙන්නේ මොන වගේ format එකක්ද කියන එක. එතකොට ඒකත් බේස් වෙනවා අපි අර මුලින් organization එක ගැන කරන research එක අනුව අපිට තීරණය කරන්න පුළුවන් decide කරන්න පුළුවන් මගේ CV එක format වෙන්න ඕන ඒකේ කන්ටෙන්ට් එක ෆෝමැට් වෙන්න ඕන මොන ඕඩර් එකටද කියන එක. ඒ කියන්නේ එයාලා වැඩියෙන්ම බලාපොරොත්තු වෙන දේ අපිට මුලින්ම ප්‍රොවයිඩ් කරන්න පුළුවනි. එහෙම වුණොත් එයාලට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන්ම මේක මේ CV එකේ එන පුද්ගලයා මේ අපි හොයන පෝස්ට් එකට හොඳ කෙනෙක්. ඒ පෝස්ට් එකට ගැළපෙන කෙනෙක් කියන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක එනවා. ඊළඟට CV එකක් ලියද්දී අපේ personal details ටික මුලින්ම provide කරන්න ඕන අපි අපේ personal details ටික. මම මෙතන අරගෙන තියෙන්නේ CV එකක ඇතුළත් වෙන්න ඕන කරුණු ටික. මේකේ order එක අපි දැන් කතා කරපු විදිහට
ඩිසයිඩ් කරන්න සිද්ධ වෙනවා අපි ජොබ් එකට ඇප්ලයි කරන ඕගනයිසේෂන් එක එහෙම නැත්නම් කම්පැනි එක අනුව ඕඩ එක අපිට වෙනස් කරගන්න පුළුවන් Tamanට හිතෙනවා නම් මුලින්ම මෙයාලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ටික එහිඳ මුලින් මේ ටික දෙන්න ඕන කියලා හිතෙනවා නම් එහෙම වෙනස් කරගන්න පුළුවන් හැබැයි මෙන්න මේ කියන මම දැන් මෙතන අරන් තියෙන පොයින්ට්ස් ටික අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් වෙන්න ඕන සහ මුලින්ම academic details වලට යනවට වඩා එයාලා බලාපොරොත්තු වෙන මූලික දේ ඉස්සර වෙලාම ප්‍රොවයිඩ් කරනවට වඩා මුලින්ම පොඩි ඉන්ෆෝමේෂන් ටිකක් තමන්ගේ පර්සනල් ඩීටේල්ස් ටික දෙන්න ඕන. නේම් එක, ඇඩ්‍රස් එක, ඊමේල් ඇඩ්‍රස් අනිවාර්යයි, ෆෝන් නම්බර් එක, එයාලට අපිව කන්ටැක්ට් කරගන්න ඕන සහ හොඳ ප්‍රොෆයිල් එකක් දෙන්න ඕන. ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එහෙම තියෙනවා නම් ඒක ඔප්ෂනල්. මෙන්න මේ කියන ඩීටේල්ස් ප්‍රොවයිඩ් කරන්න පුළුවන් ඔයාගේ පර්සනල් ඩීටේල්ස් එක්කලා. දෙන් ඔබ්ජෙක්ටිව්, a brief statement summarizing your career goals and what you aim to achieve in your next position. Tailor this to the specific job you are applying for. ඊළඟට අනිවාර්යෙන්ම අපි කියන්න ඕන අපේ personal details වලින් පස්සේ අපේ objective එක මොකක්ද? අපේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ job එක හරහා මෙන්න මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඒ job එක හරහා නැතුව අපිට කියන්න පුළුවනි අපේ ජීවිතයේ තියෙන ඊළඟ එයිම් එක බලාපොරොත්තුව මොකක්ද කියන එක. ඒක හැබැයි ලියද්දි අපිට ජොබ් එකට අදාළව ලියන්න සිද්ධ වෙනවා. ඊළඟට මෙන්න මෙතනින් එහාට තියෙන කරුණු ටික ඕඩ එකක් නැහැ. කලින් කියපු විදිහට ඕර්ගනයිසේෂන් එකට අනුව වෙනස් කරගන්න පුළුවනි. එඩියුකේෂන් ක්වොලිෆිකේෂන්ස් අනිවාර්යයෙන්ම ඕනේ. ඩිග්‍රී එකක් අරන් තියෙනවා නම් ඒ ඩිග්‍රී එකේ නම, කොහෙද ඉගෙන ගත්තේ, යුනිවර්සිටි නේම් එක, ඇඩ්‍රස් එක, ඊළඟට ග්‍රැජුවේෂන් ඩේට් ඔ එක්ස්පෙක්ටඩ් ග්‍රැජුවේෂන් ඩේට්. දැනට ඩිග්‍රී එකක් කරමින් ඉන්න කෙනෙක් නම් අපිට එන් ඩේට් එකක් දෙන්න බැහැනේ. ග්‍රැජුවේෂන් සෝරි ඩිග්‍රී එක පටන් ගත්තු ඩේට් එක දෙන්න පුළුවන්. දැනට කරගෙන යනවා නම් ඒක ඒ විදිහට දක්වන්න පුළුවනි එන් ඩේට් එකක් නැතුව. ඊළඟට ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස්, කලින් මොකක් හරි ජොබ් එකක් කරලා තියෙනවා නම් ඒක ඩීටේල්ස් අනිවාර්යෙන් ප්‍රොවයිඩ් කරන්න ඕන. ජොබ් ටයිටල් එකයි, ඒ කියන්නේ තමන් වැඩ කරපු පෝස්ට් එකයි, කම්පැනි නේම් එකයි, කම්පැනි එකේ ඩීටේල්ස් ටික ඊළඟට දෙන්න ඕන, ඒකේ ඇඩ්‍රස් එක සහ වැඩ කරපු පීරියඩ් එක. අපි මේ ජොබ් එක මෙන්න මේ ස්ටාර්ට් ඩේට් එකේ ඉඳන් එන් ඩේට් එක වෙනකම් කරා, එහෙම නැත්නම් දැනටත් ඒ ජොබ් එකේ ඉන්නවා නම් ප්‍රසන්ට් කියලා එන් ඩේට් එකක් නැතුව අර එඩියුකේෂන් එකේ කතා කළා වගේ ප්‍රසන්ට් කියලා දක්වන්න පුළුවනි. Then skills. Skills කියන දේවල් වලට එන්නේ language skills වෙන්න පුළුවන්, research skills, තව critical thinking, computer side එක. මේ skills කියන දේ අපිට ඒකේ දක්වන්න පුළුවනි. අපි මුලින්ම හොයාගන්නානේ මේ ඕර්ගනයිසේෂන් එක අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක. අන්න ඒකට අනුව අපේ තියෙන ස්කිල්ස් පෙළගස්සන්න පුළුවනි. එයාලා වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ ක්‍රිටිකල් තින්කින් ගැන නම් අපිට පුළුවනි අපි ක්‍රිටිකල් තින්කින් ගැන අපිට තියෙන අපිට ස්කිල්ස් මොනව හරි තියෙනවා නම් ඒව දක්වන්න පුළුවනි. Then certifications. ඔය achieve කරගෙන තියෙන certifications ගැන CV එකේ දක්වන්න පුළුවනි. සර්ටිෆිකේෂන් එකේ නම, ඒක ඉෂු කරපු ඩේට් එක සහ ඒක ඉෂු කරපු ඕර්ගනයිසේෂන් එක. ඒක ලැබුණේ මොකකටද, මොන ඉවෙන්ට් එකෙන්ද ලැබුණේ, මොන ඕර්ගනයිසේෂන් එකෙන්ද, මොන කම්පැනි එකෙන්ද කියන එක සර්ටිෆිකේට් එකත් එක්ක සර්ටිෆිකේෂන් නේම් එකත් එක්කලා ලියන්න ඕන. ඊළඟට ලැන්ග්වේජස්, මේක තමන් ඇප්ලයි කරන ජොබ් එක අනුව වෙනස් වෙනවා. දැන් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එහෙම නැත්නම් ගුවන් සේවිකාවක් වගේ නම් ලැන්ග්වේජස් කියලා වෙනම පොයින්ට් එකක් දානවා නම් ගොඩක් හොඳයි. මොකද එතනදී ගොඩක්ම යාලා ෆෝකස් කරන්නේ ලැන්ග්වේජස් ගැන හින්දා. එහෙම නැත්නම් නෝමල් වෙන ලැන්ග්වේජස් වලට අදාළ නොවන ජොබ් ඇප්ලිකේෂන් එකක් නම් ස්කිල්ස් යටතේ ලැන්ග්වේජස් ගැන කතා කරන්න පුළුවනි. එහෙම නැත්නම් එහෙම ලැන්ග්වේජස් ගැන බලාපොරොත්තු නොවන නොවෙන නෙමෙයි, ඒ ගැන වැඩිය දක්වලා නැති ඇඩ්වර්ටීස්මන්ට් එකකට නම් ලියන්නේ. ඒත් වෙනම දක්වනවා නම් හොඳයි. ඔයාලට ලැන්ග්වේජස් ස්කිල්ස් වෙනම තියෙනවා නම්, ඒ කියන්නේ ලැන්ග්වේජස් තුනක් විතර හැන්ඩල් කරන්න පුළුවන් නම් අන්න ඒ ලැන්ග්වේජස් තුන ලියන්න පුළුවනි. ඒකේ ලෙවල් එකත් එක්කලා ඔයාලට ෆ්ලුවෙන්ට්ලි කතා කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් සාමාන්‍යයිද, අන්න ඒ කියන කරුණුත් එක්කලා දක්වන්න පුළුවනි.
ඊළඟට පබ්ලිකේෂන්ස් තමන් මොනවා හරි පබ්ලිකේෂන්ස් කරලා තියෙනවා නම් පොත් ලියලා තියෙනවා නම් අන්න ඒ පබ්ලිකේෂන්ස් ඒකට අදාළ කරන්න පුළුවන්. සමහර විට තමන් මේ ජොබ් ඇප්ලිකේෂන් එක මේ CV එක දෙන්නේ නිවුස්පේපර් මොනවා හරි එහෙම පබ්ලිෂ් කරන ඔර්ගනයිසේෂන් එකකට නම් ආට ඔයාගේ පබ්ලිකේෂන්ස් ඔයා මොනවා හරි ආටිකල්ස් ලියලා තියෙනවා නම් පොඩි පොඩි පොත් පබ්ලිකේෂන්ස් මේවා කරලා තියෙනවා නම් පොත් ලියලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් දක්වන්න පුළුවන්. සහ අවසානයට රෙෆරන්සස් කියන එක එකේ ලියන්න සිද්ධ වෙන්නේ අපි මේක මේ CV එක ලියද්දි අපි රිෆර් කරේ මොනවටද කියන එක. ඒක ප්‍රෙෆරන්සස් කියන එක ගොඩක් වෙලාවට යූස් කරන්න නැත්නම් හොඳයි. ඒ වුණාට CV රයිටින් එකකින්ද තමන්ගේ දෙයක් ලියන හින්දා ඒක ගොඩක් අය යූස් කරනවා අඩුයි. හැබැයි සමහරු යූස් කරනවා. ඒක තමන්ට කැමති විදියට ක්‍රියේට් කරගන්න පුළුවනි. මෙන්න මේ කියන පොයින්ට්ස් මේ දැන් මම අපි දැන් කතා කරපු පොයින්ට්ස් ටික අනිවාර්යෙන්ම ඇතුළත් කරනවා නම් හොඳයි. ඊට අමතරව තමන් ඇප්ලයි කරන ජොබ් එකට ඒකෙන් අපේ එයාලා බලාපොරොත්තු වෙන දේවල් අනුව මේකට ඇඩ් කරගන්න පුළුවනි පොයින්ට්ස් can be adjusted to fit your personal style and the specific requirements of the job you are applying for. ඔයාලට හිතෙනව නම් මේ පෝස්ට් එකට අදාළව මේකේ ස්ටයිල් එක CV එකේ ඕඩ එක මෙන්න මේ විදියට වෙන්න ඕන කියලා ඒක හදාගන්න පුළුවනි ඔයාලට කැමති විදියට. සහ ජොබ් එකේ එයාලා ඕර්ගනයිසේෂන් එකෙන් එක්ස්පෙක්ට් කරන දේ අනුව මේකට පොයින්ට්ස් ඇඩ් කරගන්න පුළුවනි. So here we have come to the end of our session and thank you everyone.